අද ධර්මදක්ෂිණ වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම්කුට වදාළ දේශකයණන් වහන්සේ. මොරටව ලුණාව යන පාරේ බෝධිරාජාරාමාදේපති කළුබෝවිටියන රුවන්කන්ද රාජමහාවිහාරවාසී කොළम्্භ භිश्්වවිද्याලයේ සිංහල අධ්‍යනාාංශය මහාචාර්ය පූචනය අගළකඩ සිරි සුමන ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාධෝ සාධූ සාධෝ. සමන්ත චක්කවාලි සූ අත්‍රාගජ්ජන්තුදවතා සද්ධමං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං धම්্ම සවනකාලු අයං බදන්තා धම්্මස් සවනකාලු අයං බදන්තා धම්্ම සවන කාලු අයං බදන්ත නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස වසනාවන්ත පෙන්වත්නසිල් දෙනාටම වසනාවන්ත රාත්‍රයක් වේවා හැම දෙනාටම සැනසිලිදායක රාත්‍රයක් වේවා හැම දෙනාටම නිදුක් නිරෝගී ස්ුවපත්රාත්‍රයක් වේවායි අපි සුපුුරුදු ලෙස ප්‍රාර්ථනා කරන්ට කැමති අද දවසෙත් නැත් FF ධර්මදක්ෂිනා සෙකුරාදා ධර්මදේශනාව සමාරම්බේදී මේ වෙනුවෙන් අද බුතුම් දායකත්වයගෙන ක්‍රියා කරනවා රත්නපුර අංගම්මන පනස් අටෙන් පහ නිමසේ පදිංචි තෙවනිි පපුතු චතුර ප්‍රසන්න ධනසේ කර මහත්මා. විසිං අද තම මියපරලෝ සැපත්තුූ ඥාතීන්ට පුන්‍යානමෝදනා කිරීම උදෙසාඋතුම්. ආයි කත්වේගෙන ක්‍රියා කරනවා ඒ හැම දෙනාටම පුුණ්‍යානු මෝදනා වේවා ඒ හැම දෙනාගෙම සංසාරගමන ස්ුවපත්වේවායි කරුණාවෙන් පැතුම් තබාගනිමින් දෙෙසුම සිදුකරන්නටයි බලාපුරොත්තුවන්නේ. අද ධර්මදේශනාවහි සමාරම්බේහි ඔබට මා අවධාරණය කරන්නට ල්පනා කරන්නේ ඉතා වැදගත් කාරණවා. විශේෂයෙන් අපි අපේ ගුරු පරපුරට ප්‍රසංසා කරනවා කිසිම් මාකාරයකින් ඔවුන් දිනසයයක් පුරා කරගෙන තම වැටුප අරගලය කිසියම් මධ්‍යස්ත තැනකට පැමිණ තාවකාලිකලෙස අත්හිටවා සේවයට වාර්තා කිරීම ලිබඳව මංහිතනව මේ රටේ වැඩි දෙනෙක් දෙමව්පියන් එවගේම සියලු පුරවැසියන් මහා සංගරත්නය අපි හැම දෙනාම ඒ ගැන කිසියම් ආකාරයකින් රජටනොව ගුරු පරපුරට අපේ ගෞරොවය මේ වෙලාවේ පළ කරන්න කැමති. ගුරු අයිතින් ඔවුන් බලාපොරොත්තුවෙන පරිදි සෞභාකෙමත් රටක අනාගතයේ. අනිවාරිං විසන්ධිය යුත්තුවය යන්න අපගේ මතයඒ වෙනුවෙන් ගුරු පරපුර සමග හැම කල්හිම පෙනිසිචින බවත් මේ වෙලාවේ විශේෂයෙන් සඳහන් කරන්න කැමති ගුරුවරුන් වැඩවරුම නිසා අපේ රටේ දරුවන්ගේ අනාගතය අඳුරට පත් වූ ආකාරය අපේ හැම දෙනාටම තාම හොඳින් පසක් වුණු කාරණාව මාර්ගගතව හෝ ඔවුන් නිසිලෙස මේ කටයුත්තෙයේ නියලුණා දරුවන් හැකිතරම් නිවෙස් වලට වී දෙමාපියන්ගේ ද අනුදැනම ඇල්ම බැල්ම සහිතව ඔවුන් තම අධ්‍යනය කටයුතු සිදුකළ එහෙත් තුන්මාසයක්ම ඔවුන්ට ඒ අධ්‍යයන කටියයුතුවලින් බැහැරවෙන්නට වීමෙන් ඔවුන් සැබවිම්ම නිකමුන් බවට පත්වනා. ඔවුන්ට කියාගන්න දෙයක් නොමැතිව ඔවුන් අසරන වුනායයි මටහිතෙනවා. එසේ අන්දමද වූ පරම්පරාව අතරේ කේදවාචක රාශ්යක් අපට දකින්න පුළුවන්. ආසන්න තම කේදවාචකය ලෙස අප ඔබට දක්වන්නේ සියලු දෙනාම දකිින්ට ඇති බ්ඩාරගම ප්‍රදේශයේ එකකොලොස්සන ශ්‍රේණයේ පාසැලක ඉගනගත්ත, දරුවකුගේ කේදවාචකය මෙ පියාට හිටිය එකමපුතු මේ අධ්‍යහාපනික අර්බුදය ඉදිරියේ තමගේ ජීවිතය අවසන් කරලා තිබෙනවා එකොලස්සවන ශ්‍රේණය සාමාන්‍ය පෙළ පන්තිය ගමේ පාසැල්ලකේ ගෙන ගත්තේ මේ දරුවගේ ආදරණීය අම්මයි තාතයි හරි දුපපත් දරිද්දල දෙපළක් ඒගොල්ලො දරුවගේ ජීවිතය ගොඩනගන්න උත්සාහගත්තේ බුලත් විඩවිකුණලා. බෝ්ටුවලට නැගිලා ලෝකෙ මහ රටවල් ඔස්සේ ගිහිල්ල මහා සම්පත් හොයාගෙන්න්න එන එන්නට දංගලන ඒ ඔස්්‍යේ තමන්ගේ පවුල් ජීවිත දරුවන්ගේ ජීවිත කඩාකප්පල් කරගන්නා බොහෝ දෙනාට මේ පියා අදර්ශ. ඔහු බිරිදත් එකම පුතුත් සමග. ඇැදල්ල තුොල ජීවත් වෙමින් දරවාගගේ ජීවිතය ගොඩනගන්න තමයි බුලත් විලවිකෙනුවේ බ්ඩා අරගමත ඇවිල්ලා. එහිම කල්ලායි හරිම්බ කලේ පාසලෙන් කිව්වා පුතුගේ අධ්‍යාපනය වෙනුවෙන් දුරකතනයක් අවශ්‍යයි කියලා. මේ දුපත් පියා වෙළද සලකට ගිහිල්ලා රෘපියල් තිස්පන්දහකට මේ දුරකතනය මිලදී අරගෙන පුතුට පැවරවා හයමාසයක ගෙවන විදියට ණයක්‍රමයකටයි මේය අරගෙන තිබුණේ. නමුත් පොතට අධ්‍යාපනය නෑ. පොතු මේ දුරකතනය පරිහරණය කළේ වෙනත් වෙනත් දේවල්වල. ඒ නිසා පුතු ඇබ්බහෙවුණා ගේම්ස් වලට මේ ජංගම දුරකතනයෙන් එන අන්තර්ජාල ක්‍රීඩා. අපියට පෙර මේවා ගැන මේ ධර්මදේශනාවල පෙරවදනේ බොහෝදේ කියා තිබෙනවා මේ කාරණාවත් අද විශේෂෙන් කියන්නේ මහපොළොවට උසුලන්න බැරිතරං අපරාධ මේ මේ වපසරිය තුළ මේ වටපිටාව තුළ සිදුවෙන නිසා. අන්තිමේදී මේ පුතු තනිවෙම දුරකතනත් සමඟ ගෙදර ජීවත් වුණ අන්තර්ජාල ක්‍රීඩාවන්ටය මුණ ඒවායෙන් හිස ඔළුව නරක්කර ඔද්දල්කර පිස්සු ඇට්ටෙව්වා අවසානිමුකොද කළේ ඒ ගේම්ස් වලටම ජීවිතය පූජකරමින් නිවසතුළම එල්ලි ජීවිතය නසාගත්තා. මේ කාරණාව සම්බන්ධෙන් පියා කඳුලින් කියන කතාවක් මාධ්‍යවල පලවෙනෝ. ම ඔබටය සඳහන් කරන්නේ විශේෂයෙන් මේ බනහන්නේ ගෙවල්වලෙන්න අය. බේ හැම ගදරකම මේ දරුවන් ඉන්නවා. මේ දරුවන් අතේතියන ඔය උපකරණය හොදෙක් ඔවුන්ගේ බූදලයක් බෝට පත් කරගන්න දෙට එපා. එහෙම උනහම මෙහෙම කේදවාචක තව තව අපට ඉන්ඩ පුළුවන්. මොකද මේ මරණෙන් පස්සේ පොලිසිය පුතුගේ කාමරය පරක්ෂා කරල බැලුවහම මොනවාදේක තිබුණේ. ඒ කාමරේ පුරාම තිබුණේ කඩවලින් ගෙනාපු ඩේකා හූරපු ඩේටකා් පිරීලතිබු අලුක් කාමරය ඇතුළි තර්මේ ළමය සල්ලි කොහොමාරේ තාත්තගෙන් හොයාගෙන එක තමයි දිවාරාත්‍රී කල්ලතුුණ ජීවිතය නසාගන්න තැනටම ගරල්ල තිබුණ මේ තාත්ත කියන කතාාවෙන් ඩිංගක් කහල බලන්න දවල් දෙකයි හතලිස් පහට විතර පහල කඩෙන් මට කෝල් එකක්කාවා විට එකක්වත් නෑ ගේන්න කියලා මම ඒ එක්කම පුතේ කිව්වා පුතා ටක්ගාලා ආවා ඒ එ පුතාටකිව්වා තේ විටටික ඉක්මනට ඔතන්න කියලා. ඒ වෙලාවෙ තා මටකිව්වා තාත්ත පුවක්ටික පල්ල දෙන්න මම ඉක්මනට ඔතන්නම් කියලා. බලත්වෙට ටික බෑගගකට තාගෙන ඉස්සරහා එනකොට මගේ පස්සෙම්මආවා. පස්සිමම ත්‍රීවිල්ල එකක් කරන්න කඩේට ග කියිය. ඒකට විතර පස්සෙ ම ගදරැවිල්ල පුತේ කියල කතා කරත් එයා කතාකරේනෑ පුතාಾගේ පුುරද්දක් තිಿබ මම කොහේ ඉඳල්ල එකපාරක් කතා කළත් ඇයිතාත්ත කියල හනවා. මම කාමරේ බැලුව පේන්න හිටියනෑ මම හිතුවා එයා බත් කන්න ಕුಸ್ಯට යන්නැති කියලා මම කුಸ್ಯටගිහින් ල්ලන්න කොට පුතා ಕොಂಕ್ರීಟ්ಟ එකೆ එල්್ಲිලා ඉන්නම දැක්kka මම පැනපුගමන් අල්ලගෙන උඩ ඉස්್වා. ෙල්ල තිබෙන ගැටේ ලියන්න උත්සාහකරත් ඒ කරන්න බැරිවුණ. විනාඩි පාක පමණ කාලයකදී ඉස්පිරිතාලිට ගියත් පුතාගේ ජීවිතේ නැතිවෙලා තිබුණා. මේ පුතාට මේ පවුලෑ තුළේ දිවිනසාගන්න කිසිම හේතුවක් නෑ. අම්මා තාත්තා කොයි තරං ආදරෙන් රැකවරණින් බලාගත්ත. ඒවගේම ඒ ව්‍යාපාර කටයුතුවටත් සහයෝග දී හිට පුතෙක්. ඔළුවනරක් කරේ ගේම්මකෙන් කියන බෞවමතක තියාගන්න. නැ නැවතත් අපි ඔට කියන්නේ. අපේ පාලකයන් බීරි අලින්ට වීනාවාදනය කරත් ඇහන්නේ නෑවාගේ මේ වගේ කේදවාචක වෙද්දි මේට කිසිද්දු පියවරක් ගන්නන තුෝ බලාසිටීම තමයි ඇත්තටම අපට කියන්න තියෙන බරපත්තලම කේදවාචක කිය. ඉතිඒක නිසා පාලකියෝ ඒදේ නොකරනකොට අපි දෙමූපියන්ට කියන්නේ ඔබවත් මේ ගැන අවධානයෙන්. ඉන්න මේ මරණය ගැන මනොෝ අයිදියවරු කිවව ප්‍රකාශයක් හිතා වැදගත් ඔවුන් කිව්වා. දුරකතනය ජංගම දුරකතනය ස්මට් ෆෝ අම්මගේ ෆෝණි එක වෙන්න ඕනෙ තාර්ත්තගේ ෆෝර්ණි එක වෙන්නෝනේ අයිගේ අක්කගේ ෆෝර්ණික වෙන්නඕනේ එකක් දරුවෙකුට විතරක් අයිතිකර දෙන්න එපා. හැමෝගේම ෆෝර් එක වෙන්න එකෙක්. හැමෝමේකින් වැඩකරන්න. හැමෝ මේඒක පරිහරණය කරන්න එතකොට එක්කෙනකුට විතරක් ඒකෙන් වැරදි ගමන් යන්න බෑ ඔය තැනට ඔබේ දරුවාගෙන එන්න අපි ධර්ම දේශනා විදී අද දවසත් අනුශාසන කරනවා අද ඔබට දෙසන්නේ පජාවලියෙහි අනු නමවෙනි දහම් දෙසුමයි පූජාවලී කෘතිය සම්බන්ධෙන් අනු අටක් දෙසුම් අපි ඔබට පැවැත්තුවා. අප පසුගිය සතියේ කතා කළේ අූරු සිදුවී දැන් ඔබට පැහැදිලි පූජාවලිය රස බරම පරිච්චේදයක් අපියෝබත්ක කතා කරන්නේ විශේෂයෙන් ම ආරම්භේත් කිව උසස් විභාග සඳහා නිර්දිිෂ්ට මෙ ජීවක වත ජීවක කුමාරයාගේ කතාපුවත ජීවක වෛද්‍යවරයාගේ කතාපුවතයි අියෝබට ඉදිරිපත් කරන්නේ ජීවක කුමාරයයා එපදනු හැටි සඳහන් කළා. රජගහනුවර සාාලවති නම් ගනිිකාවගේ කුසින් බිම්බිසාර රජතුමාගේ පුත් අභයනම් රාජ කුමාරයාට දාව තමයි මේ පුංචි බිල්ලිඳා උපදින්. එතකොට මේ සාාලවතිී ගනිකාව මේ දරුවා කුසෙහි පිලිසිඳගත්තට පස්සෙ වෙන පුරුෂයකු හට තමන් ළඟට එන්න නොදී. ඒ දරු ගැබ අරක්ෂා කරමින් බිහිවුුණට පස්සේ ගිහින් කසල ගොඩකට දැම්ම කියලා තමයි පූජාවලිකරවා පට කිව්වේ. ඉට පස්සේ පාරයේ එදා වීදි සංචාරය කළ අභහ කුමාරය. හරි හරිට නම් මේ බිලිඳුගේ පියා. ඒ මොහොතේ කාකො ගොඩක් ඇෑගහනව බලල තමයි මේ කුමාරය ඇහිඳගන්න මාලිගාවට ගිෙන ඉල්ල පෝෂණය කරන්නේ. ඒ පෝෂණය කරනකොට තරුණවයිසට ළමාවයිසට පත්වනාට පස්සේ තමන්ට මවෙක් නැති බව දැනගත්තට පස්සේ මවු පරපුරක් නැති බව දැනගත්තට පස්සේ ලැබෙන්න දෙයක් නෑ කියල දැනගත්තට පස්සේ ඔහු වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්නේ යනවා දිසාපාමුොක්ඇදරුතුමා ළඟට වෛද්‍ය විද්‍යාව උගන්වන්න දිසාපාමොක්කදරුතුමාට උදව් කරන්න එනවා සක්‍රදේවේන්ද්‍රයු. ඔය කතාව තමයි ම ඔබට කිව්වේ. පසුගිය සතියේ මට ලිපියක් ලැබෙනවා මේ දෙසුම අහපු වියපත් ශාශස්්‍යවන්තයකුගෙන්.ඒයි කොටසක් නාා ඔබට කියවන් ඩෝනිිකෙල් හිතුවේ අප කියන ධර්මකතාව තවත්. ආකාරයකින් පරිකල්පනය කරගන්න සමත් මිනිසුන්ද අප සමග සිටින බව ඔබට පසක් කරවන්න. ස්වාමීන් වහන්ස අවසර කාමලෝකයේහි ජීවත්වන මේ කතාකරුට අවසර. වෙනත් පැදිකඩකට යන්නට සාලවතිය කිසිවෙකුගෙන් දරුගැබක් නොලැබීමට ප්‍රවේසංමාර්ග සාර්ථකව ක්‍රියාවට නැගුවා. අබහෙකුමරා හමුවේදී තම කැමෙති තෙන්ම ඒවා සියල්ල මගහැර සාර්ථකව ගැබක් ලබති. කුමරා අන්දමන්දවන්නට ඇත අසනීපය කියයා පිරිමින්ගේ ඇසුරෙන් අයින් ව ගැබිණයක් වූ ඇය ඉදිරි කාලය දසමස කුමරා වැඩි වැඩියෙන් ඇසුරු කල බොහෝ අවස්ථාවලද දෙදෙන විවිත විසඳුම් ගැන අවධානය කරන්ට ඇත. අවසන පැටලුණ නූල්බෝලය දිගහැරගන්නට අභයගේ කුමාරගුණ හැදෑරීිය. තම ලේ මස් දරුවන් පිට ගැහැනියකගේ කුසින්. තමන් නිසා උපන්නෙකු මාලිගාවට ගෙනයාම නොහැක. අහස උසට ප්‍රශ්න මධ්‍යේ කුමරගුණ නොවඩුව ඉස්මතුවන්නට ඇත. මේ උබථෝ කෝටික ප්‍රශ්නයට දරවා ගේ පුුණ්්‍ය මහිමයද බලපාන්නට ඇත. ඉතා සරල විසඳුමකට අබහෙ කුමාරයාගේ සිත පෙළඹෙන්නට ඇත. සාලවතියට කුමරා මෙසේ නියෝග කරන්නට ඇත. උපන්දරවා ඉතා ආරක්ෂිතව බාලුමක දමා, පාරයේ අයිනක තබන් එමමොහොතේම ක්ෂණිකව කොමරු වීදි සංචාරයේ යෙදෙන නිසා. තම පුුණ්්‍ය බලයෙන්ම එතෙක් ආරක්ෂිත වූ දරවාගේ ගමන මාලිගාවෙන් කෙළවරවන බවය. සත්‍යදන්නේ සාලවතිය අබය පමණි. උතුරායන දරුසනිහසින්ද කුමාර ගතිවලින්ම සම්පූණ වූ අභය. දරවා මවුපියං ගැන විමසු විට තාත්තා තමා බව පැවසුවේ රාජ්්‍යගුණ අභයකුමරු තුළ නොවඩුව පිරී ඉතිරී තිබූ නිසානේද බණ්ඩාරවෙල කතාකරුකයා වසංකර තිබෙනවා. ඇ මේ කතාව ඇත්තටම අපේ කතාවට නවීනත්වයක් එකතු කල්ල තියෙනවා. නිර්මාණත්මක බවක් එකතු කල් තියෙනවා. පපුජාවලි කතාකරවා එතුමා සඳහන් කරන්නේ යති දෘෂ්ියකින් මෙ විස්සරර ඇත ඇති බවයි මේ කතාකරවා එය විස්සර කරන්නේ පපුතක්ජයන කාමබෝගි ගියහෙකුගේ දෘෂ්ටියෙන්. මේක දෘෂ්ටි දෙක. එනිසා පූජාවලි හාමුදරෝ යති දෘෂ්ටියයෙන් ඒ ප්‍රශ්නය සාකච්ඡා කරනකොට හමෝගි ගිහිියකුට්ට පුළුවන් වෙන දෘෂ්ටියකින් එක දකින්න ඒයන්නේ මේක සැලස්මක ප්‍රතිඵලයක් කියන එක තමයි ඔහු කියන්න. අපි පූජාවල හා මුදුරුවෝ සඳහන් කරේ අබේහ කුමාරයා අහම්බුවකින් මේ දරවා පාරයානකොට ලැබූ බව එහෙත් කතාකරවා පට කියන්නේ මේ අහම්බුවක් නෙවෙයි සැලස්මක ප්‍රතිපඵල හැටියට අභේකුමාරයා මේ දරවා ආරක්ෂා කරගෙන රජමැදිරුවට රැගෙන ගොස් තාත්තා වූ බව ඒකින් ඔහු ඇත්තටම මේ අභෙහෙකුමාරයාටත් සාලවතියටත් ලොකු ප්‍රසංසාත්මක බවක් ඇටිකල්ල තියෙනවා ඔවුන් මේ දරුවා ලෝකප්‍රකට මහා වෛද්‍යවරය බිහිකරපු මේ අම්මයි තාත්තයි ඇත්තටම ශ්‍රේෂ්ටයි කියන අදහස දැන් සිට අපි කතාවට ප්‍රවේශවන්නේ පසුගේ සතියේ සඳහන් කළේ සක් දෙවිදුු පැමිණ මේ වෛද්‍යවරයා මේ වෛද්‍යවරයු වෙන්නට ඉගෙන ගන්න දිසාපාමු ඇදරුවරයාට උදව් කළ හැටි ඒ කතාවස්ේ මම අපි සරසවිදූ දර්ුවන්ට උදව් පදව් කිරීම ගැන සඳහන් කලා සැබවිම්ම දින දෙකක්තුනක් පුරාම මට විශාල පිරිසක් දුරකතනයෙන් ආමන්ත්‍රණය කළා ඒ ගැනතොරොතුරු විමසා උදව් කරන්නේ දිරිපත්වමින් බොහෝ දෙනා. ඒ ඇමතුම්දුන් සියලූම දෙනාට මම පුුණ්්‍යානුමෝදනා කරනවා, සරසවිය අරඹුණු වහාම නැවතවරක් මට අමතන්න. ඔබ හැම දෙනාටම මට පුළුවන් ඔබට උදව් කරන්න, අසරන වූ ශිෂයෙක් සලසවියෙන් හොයල දෙන්න ඒදේ මංකරන බව සඳහන් කරනවා අපි එතැන් සිට අපි ඔබට කියමු පූජාවලී හා මුදුරුවන්ගේ ප්‍රකාශනය ආචාරී තමන්ගේ බලයක් නොවන නියාවත් දෙවියන්ගේ බලයෙන්ම අසනතැන් කියන නියාවත් විශේෂයෙන්ම දනිති කුමක් නිසා දනිද්ධයත් ජීවකයන් උගත් දිවිය අවසදවල නම් ආචාරි කුමක් බව්නු දනිති ඇ ආචාරරට ලොකු උබතෝකෝටික ප්‍රශ්නයක් තිබෙනවා. කතාකරවට නැවත හිතන්න දෙකුත් තියෙන බණ්ඩාරවෙල බලඩ මේ කියනදේ ආචාරි තමන්ගේ බලයක් නොයන නිියාවත දෙවියන්ගේ බලයෙන්ම අසනතැන් කියනනියාවත්. විශේෂයෙන්ම දනිති. කුමක් නිසා ධනිදදයත් ජීවකයන් උගත් දිව්‍ය අවසවදවල නම් ආචාරි කුමක් බව්නො දනිති. මේ තමන්ගෙන් ඇහුවහම ජීවක කුමාරයා සමහර සමහර දේවල් මං ඒවට දෙන උත්තර, හොමඳද තමන්ට එන්න කියලා තමන්වත් දන්නේෙ නෑ.ඒවර දිව්‍යහාස්කමකි. සාමාන්‍ය වෙලාවට ඒ නම්ගම් පිළිබඳ කිසිම වැටහීමක් අවබෝධයක් මේ ඇදරතුමාට නෑ. ඒනිසා මේක නම් දෙව්‍යශ්‍යරයක්මයි කියලා ඇදරතුමා හොඳටම දන්නවා. ජීවකයන් තමන්ගේ අතින් අසාගෙන සංහිදුවාලන, ව්‍යාදි ආචාරි සංහිදුවාලිය නොහැති බලන්න මේ ජීවක කුමාරයා අහන සමහර බෙහෙත් ගැන අවසද ගැන ප්‍රතිකාර ගැන ඔක්කොම අහන කොටම ඇදුුරතුමට කියන්න ශක්තියක්තියනවා හැබැයි ඉන් පස්සේ ඒ ශක්තියඔහුට එන්නේ නෑ. එනිසා මේ කාරණයෙන් ආචාරි දෙවියන්ගේ බල බෞ විශේෂම මේ හැකියාවනම් ඔහුට ලැබෙන්නේ දිව්‍යහාස්කමකින් මයි දිව්‍ය බලයකින් මයි කියල හොඳකාරවම ආචා ඇදුරතුමා දැනගෙන හිටියා. එකල කර්මාන්විත වූ ව්‍යාධයක් හැර. අවශේෂ වූ ව්‍යාදි එක ආලේප මාත්‍රයකින්, අන්තර්ධාන වන තරම් දිව්‍යමය වූ අවසද උගන්වන්නා වූ සක්‍රයෝ. ජීවකයන් සත්තවුරුද්දක් මුළුල්ලෙහි වෛද්‍ය ශාස්ත්‍රය උගන්වා නිමව්ුව. එතකොට සාමාන්‍ය ගුරුවරයක් නොයි මේ දිසාපාමොක් ඇදුුරුත්තුමා දිව්‍යහාස්කමකින් දිව්‍ය බලයකින් උගන්නවා. ඇත්තටම මෙතන පසුවිමේන්නේ දිව්‍යරාජයා. සක්‍රදේවේන්ද්‍රියෝ. එතකොට ඇත්තටම ඇදුරතුමා සක් දෙවිද. සක්‍රදේවේන්ද්‍රයා තමයි මේ උගන්නන්නේ. එතකොට ඒ කොච්චර කාලයයක්ද බලන්. අවුරුදු හතක්කි ගැන්ුව කියලා කියන්නේ දැන් ජීවක මොන තරං දැනුමින් පිරිපුන් වෙන්නට ඕනද සාමානයෙන් අදවනත් අපේ වෛ්‍ය විද්‍යාලේ වෛ්‍යපීටේ අවුරදු පහයි. දෙවියන්ගගේ හාස්කමකින්න්නෙවෙේ තමන්ගි හාස්කම්වලින් උගන්වන ගුරුවරුන්ටත් අවුරුදු පහයි. ඊට පස්සේ හයවෙනි අවුරුද්ද කොහේ හරි රෝහලක පූුණුවල බන්ඩෝල එතකොට තමයි වෛද්‍යවරෙක් වෙන්නේ. නමුත් මෙහිදී බලන්න මේ විද්‍යයට වෛද්‍ය ශාශ්‍රය ගැනුව අවුරුදු හතක් සක්‍රයන්ගේ ආනුභාාවයෙන් උගන්මන්න වූ සිිල්පය කල් පලා ගේනයත්. එස නැති අනුන් සොලොස් සවුරුද්දකින් උගන්නන්නාවූ සෙල්පය සක්‍රයෝ තමන්ගේ ආනුභාාවෙන් ජීවකයන් සත්හවු අවුරුද්දකින් ගැන්ුව. ලෙසින වෙන තැනක අවුරුදු දාසයකින් උගන්වනදේ තමයි මේ අවුරුදු හතකින් ජීවක ඉගනකත්. ඒනිසා ජීවකයන් සැබවිම්ම මේ වෙදදුරාණන් කෙනෙකු වෙන්නට කර්ම මහිමයෙන් පුුණ්්‍යඵලයෙන් මෙලවටාපු කෙනෙක්. ඇත්තටම ඒ පුුණ්්‍ය මහිමය හැම තැනදිම ක්‍රියාත්මක වුණා. බලන්න මේ කතාාව මුලඉඳලම ගනිකාවට දාව උපදින්නේ. එතකොට රාජකුමාරයක් හැටියට උපදින්නේ කුණුගොඩකදී හමුවන්නේ ඒ හමුනහම රාජකුමාරයෙකුට හමුුවෙන්ෙ. ඉට පස ගෙනියන්න්නේ රජමාලිගවට වැඩන්නේ රි රාජී මව්වරුලඟ. එතට හැම්ම පහසුකමක්ම ලැබන්නේ මේ දරුවගේ තිවිි්ච පුුණ්‍ය මහිමේ බලන් කුණුගොඩවල්ලල ඉන්න දරුවන්ටත් රාජකීය වෛද්‍යවරු වෙන්න සක්‍ර දේවේන්ද්‍රයාගේ පිහිට ලැබෙන. ඒක තමන්ගේ පුරාකෘත පුුණ්්‍ය මහිමය පලදීමක් විපාකදීම. එනිසා ව කරල තිබුණු කෙනෙක්නං අකුසල කරලා තිබුණු කෙනෙක් නම් කිසිතා කිසිම විදියකට මෙහෙම වෙන්න හේතුවක් නෑ ඒනම් කුණුකොඩේ කපුුට ඇන්නල මරලදාන්න ඒ තත්ත්වයට පත්තමු එක කපුුට කටතිබ්බනෑ මේ කුමාරයා ඒ ඒ පුුණ්‍ය මහිමය එනිසා අපි පුරාකුත පින් පුබ්බේත කතපු්ඥතා කියලා අපි මංගල සූත්‍රය කියන්නේ ඕක කෙනෙක්කුගේ වාසන මහිමේ තිය නේතන මහා රජ මන්දිරවලට යන්න පාර හැදෙන්න්නේ එහෙම. එනිසා අපි සංසාරයේ මේ පුුණ්්‍ය මහිමය ඒකරාංශි කරගන්ටු. පින්දහම් නිතරණිතර සම්පාධනය කරගන්නු. ඒව තමයි සංසාරයදි සැපපිපාකින්. එහමනැතුව අපිට වෙන භාග්‍යනෑ. මෙතැන සක්දිවිඳු පවා එන්නේ සැබවිම්ම කුබරාගේ පුුණ්්‍ය මහිමය හේතුයි. එහෙමනැතුව සක්‍රදේවේන්ද්‍රයාට එහෙම. කුමාරෝරන්ට යොමු කරන්නුන මීට ඉස්සෙල්ල මේ තක්ෂලාවෙ මොන තරං රාජ කුමාරෝර ඉගෙනගන්න. ඒ කවරුුවත්්‍යතර සක්‍රදේවේන්ද්‍රයාය මුණනිත් නෑ. ඒහම යොමු නොවනේ ඒ කිසිවෙෙක් ඒ පුන්න මහිමය ඒ කිසිවෙකට තිබුණේ නෑ. අන්නේ කැමංක යන්නේ දොෂ්කරතාතියන්න පුළුවන් අපහසථතියන්න පුළුවන් ඒ වගේ අයට නැගීසිටින්න ගොඩ නැගන්න කෙනෙකුට අවධානියයොමු එන්න පවා පෙරපින් මහෙමයක් තියෙන්නවා. එනිසා පෙරපිනමයි අපිට වැදගත් එනිසා පෙරපින් නැති අය ප නූතනපින් සපයා ගැනීමට මහන්සිවියයි. තුෙනවා. එකල ජීවකයෝ වෛද්‍ය තමන්ට නිමිසේ දැන. ෛද්‍ය ශාත්‍රයේ සම්පූණින් හොඳට ඉගෙන ගත්ත බව දැනගෙන ආචාරීන් කරා ගොස් ස්වාමීනිි නුඹගේ මේ ශිල්පයෙහි නිමාවක් කවර කලෙකවේ දැයි විචාලය. සමහර වෙලාවට ගුත්තිල මූසිල්ල කතාව අපිට පේනවා මූසිල ගුත්තිල ඇදරුතුමා දත් සියල්ල පරතෙරටම හැදෑරුවන් ඒම හදාාරලයේ මේ තරගේකට ඉදිරි පත්තුන අවසාන. ඒ වගේ සාමා්‍යෙන් තමන්ට ශිල්පය හොඳින්ම පිහිටියයයි ශිෂ්‍යයකට දැනනාහම මේ වගේ ප්‍රශ්නය නැගීම සාධාරණයි. මගේ අධ්‍යාපනය නිමා කරන්නේ කවදාද. මගේ ශිල්පය ශාශත්‍රය නිමවෙන්නේ කවදාද. ඒම ප්‍රශ්න කලා ඒම ප්‍රශ්න කළහම ආචාරි මෝගේ ශක්ති පරීක්ෂා කරමි සිත ඔන්න පරීක්ෂණය විභාග ඕනම කෙනෙක් තමන් ලබපු අධ්‍යාපනය තුළ කලවර කිසිම් පරීක්ෂණයකට විභාගයකට පැවරුමකට යොමු එන්නට ඕනෑ. අදප මේ මාර්ගගත ක්‍රමයට උගන්නන කාලේ පවා කෙලවර ඔවුන් ඇගීමට ලක් ඒ විදියට තමයි මෙහිදිත් සිද්ධ වෙන්නේ. එසේ වීනම් පුතතෙපි මේ නුවර සතරවාසලින් පිටත්වලා සතරවාසලින් මේ නගරයට ඇතුළුවෙන වාසල්දොරටු හතරක් තියෙනවා ඒ හතර පිටත්වෙලා එලියට ගිහිල්ලා. සතර දවසක් සතර යොදනත්තැන්. දවස් හතරක් ඇතුළත යොදුන් හතරක් පුරාම වෙන වෙනම ඇවිද. අෂදේකට නොගතැහැකි මුලක් මලක් පොත්තක් අත්තක් පලයක් පතක් සොයාගෙනවඋත්මට පෑ බලගැයි කිය. හරිම ලස්සන විදියට පූජාවලි හාමුදුරුව වචනටික. යෙදවා මිජීවක කුමාරයාට පවරන්නේ වාසල්දුරටු හතරයි දවස් හතරයි යොදුන් හතරයි. හරිම ලස්සන. ට එක දවසට එක යොදුනයි එක වාසලකින් පිට වඩුව. ඒ වාසලින් පිටවෙලා යොදුනක් දක්වා යනවා ගිහිල්ලා මොනවද සොයාන්න. බෙහෙතකට ගත නොහැකි මුක් මලක්තියනවාද පොත්තක් තිෙනවාද අත්තක්තියනවාද පලයක් තියෙනවාද පතක් පතක් යන කොලයා. ඒවගේ බෙහෙතකට ගත නොහැකි ගහක්ක කොටසක්. කවර මහරි තැනක තියෙනවද නැද්ද කියල සොයාගෙනෙන්න්න කියලා කිව්වා. එකල ජීවකයෝ එතකොට දවස් හතරට වාසල් හතරයි යොදුන් හතරයි. ජීවකෝ මොකද කළේ යහපතැයි ගිවිස සතර දවසක් දිවාබාගේ මුළුල්ලේ සොලොස් ගෞතැන ඇවිද අවසදේකට නොතරම්මු කිසියම් ද්‍රෞ්්‍යියයක් නොදැක්ක ආචාරීන් කරාව ස්වාමීනිි. මේ මිනිස් ලොවනම් පූර්වයෙහි අවෂදයෙන්ම මවන ලද. අන්නේ මැයි කියන්නේ. මේද දවස්සේ අපිට සැබවිම්ම ඉත්තාම හරව. ඉත්තාම ප්‍රයෝජනවද. අප ඉන්නේ මේ මුහුදින් වටවුණු ඉතාම සුන්දර දේශයක. මේ මහපොලොවේ වැවෙන හැමදේම මනුෂ ජීවිතයට කොච්චර වටිනවාද කියලා තේරු ගන්න පුළුවන්. ජීවක කුමාරයා ඇදරතුමට කියන්නේෙ කොහොමද ස්වාමීනිි. මේ මිනිස්ලුවනං පූර්වයහි අවෂද එෙන්ම මවනලද වන මේ පෙර මැව්වානං යම්කසි කෙනෙක් ඒ මවලතියෙන්නේ අවෂද උයනක් හැටියට තමයි මේක මවලතියන්නේ. औෂද ගටීකාවක් වන්න එක පූජාවලි හාමුදුරුවන්ගේ වචනය औෂද ගටකාව පාත්තරයක් මේ මහපොලොවනං හරියට බෙහෙත් පාතරයක් වගේ. අවෂදයකට නොගතහැකි වස්තුවක් නොලක්දමි මේ කිසිම තැනක මට හමු වූ කිසිම ගසකින් ගහක කිසිම ගසකින් පොත්තක් මලක් අත්තක් ඉත්තාක් පතක් කිසිම දෙයක් බෙහෙතකට නොගත හැකිය කියලා බැහැර කරන්න කිසි වක්මනෑ. පෙන්ව අත්තින් බලන්න වෛද්‍ය විද්‍යාවේ පරතරට ගියපු කෙනෙකුට හැර. අදදවස්සේ මේනි ප්‍රකාශනයක් කරන්න පුළුවන්ද ලෝක කවර වෛ්‍ය විද්‍යාලයක හරි ශිෂ්‍යයකුට. අපේරටේඒ වෛද්‍යපීට, රාශ්යක් ආයුරුයේ ද වෛද්‍ය්‍යඋගන්නන පීට රාශ්්‍යයක් අපේ විශ්වවිද්‍යාලවල තියෙනවා. ඔවුන්ට මේ වගේ ප්‍රකාශයක් කරඩ පුළුවන්ද. ජීවක කරන ප්‍රකාශය කරන්න පුළුවන් කවරවිදිිය වෛද්‍යශේෂ්‍යයකු. බටහිර වෛද්‍ය විද්‍යාාව විගෙනගන්නාය බටහිර බෙහෙත්හෙත් විතරයි. ඒවාගෙන දැනුම ලබාගෙන ඒවායෙන් ප්‍රතිකාර කරන්නේ ඉගෙනගන්න. අයුරේද විද්‍යාවගෙන ගන්නය නම්කළ අවෂද පුක්ෂයන් හැර අනෙක් දේවල් ගැන ඔුන් දන්නේ බොමස්වල්පයයි හැබැයි ජීව කියනවා බෙහෙත කටගත නොහැකි කිසිදු ගහක් නැත බෙහෙතටගත නොැකි කිසිදු මලක් නැත පොත්තක් නැත අත්තක් නැත ඉත්තක් නැත පතක් නැත ඒ විදිට කියලා කියනවා මේක හරියට බෙහෙත් පාත මේ මහපොලොව හරියට බෙහෙත් පාත්තරයක් වගේ කැලකින්වා. ඉ පස්සේ එවේහි ආචාරි සමාදිව සමාධියයට පත්වෙලා හිතට බොහොම විශාල සතුටක් ඇති වෙලා පුත තොපට වෛද්‍ය අද පටන් නිමේය විභාගේ සමත්. විභහගේ සම තවරුම සම. දැ බලන්න මේ අපි අද ලියන විභාගේකට වඩා ද අපි ැනම මනින්න්න ලියන විභාගේෙන්නේෙ ඕනම විශේක වෛද්‍ය විද්‍යාවදී විතරක්නව නිත්්‍ය විද්‍යාවදි මානව ශාස්್්‍රවලදි. අපි ඒ පැරණි තක්ෂලාවන්හි තිබනු. මේ අධ්‍යාපන සම්ප්‍රදාය පිළිබඳව මේ වගේ සාහිත්‍යගතවෙන තොරතුරු නෝතනයට කෙසේ අදාළ කරගත හැකිද කියල සාකච්ඡා කරක. දක්ෂයා තෝරන්න බැහ සමහර වෙලාවට, ික්ෂණ දැනුම පරික්ෂා කරන්න බෑ කටදාසයක ලියන දේවල්වලින්. දැනුව පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ සැබවිම්ම ඔවුන් ප්‍රායෝගික පරීක්ෂණයකට යොමු කිරීම මයි. නර්තනය ගායනය වගේ සමහර සෙල්ප ශාශ්්‍රවලදි පමණයි අපේ විශේෂයෙන් මනවශාශ්‍ර විශෂයන් වලදී ප්‍රායෝගික පරීක්ෂණ භාවිතාවට කැනින්. නිකුත් විශ්‍ය අන්හිදී අපි ලික්ගිත්ත අදහස් වලට පිමෙනක් ඇගයිීම් කරනවා. ඒ නිසා හොඳම දක්ෂයා සොයන්න නම් අපයායුත්තේ ජීවක වෙදදුරාණන්ට ඒ තක්ෂලාවෙෙන් දුන්නු මේ වගේ ප්‍රායෝගික නැතංශේෂ්ඨ පරීක්ෂණ කියලා අපිට කිය කියන්න පුුවන් එවැනි පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණී ඇති කරගන්නා වූ නිගමන ඉදිරිපත් කිරීම තමයි මංහිතන්නේ ඉතාම සාර්ථකම පර්යේෂණ ක්‍රමවේදය විතරක් නෙවෙයි ඥානවන්තභාවය දැනුම මනින උපකරණය එය විය යුතුයි. ඉවස්සේ මොකද කියන්නේ මේ මුලු පොලොව තොපතරම් වෛද්‍යචාරී කෙනෙ නැතැ. මම තොප්ට ආචාරී කමට අයෝගගේමි මේ කලස්සන. ආචාරවරයක් කියනවා මම තොප්පට ඇැදුුරු කමට සුදුසුනෑ තෙපිමට ආචාරී වව. මේ මේ පුංචිගුමාරයාට කියනවා මේ තක්ෂලාවේ මහා දිසාපාමුක් කියනවා. තෙපිමට ආචාරවව. ඔබයි මගේ ගුරුතුමා මොකද ඒගුරුතුමාටවත් බෑනේ අරවගේ පරීක්ෂණයක් කරල සමත්වෙන්. එනිසා කියනවා තෙපි මටා චාරී බව ඔබ මට ආචාර්යාවෙන්න ඕක ගුත්තිල ඇදුරුත්තුමා ඉදා කිව්වනම් මේ ඉතිහාස ඔය වාද විවාද ඒ කිවක් වෙන්න නෑ ගුත්තිල ඇදරුතුමාට ඕක කියන්න බැරි වුණා මේ අදරුතුමා බලන්න කියනවා අද පටන් මවබේශිෂ්‍යයෙක් බෝට පපත්තිනවා තමන්ට වඩා යමක් උගක් තමන් දන්න දේට වඩා ඉදිරියටට ගිය ශිෂ්‍යයා ඉදිරියේ ගුරුවරයා ඔහුගේ ශිෂ්‍යයෙක් වෙන්න තරං න්‍යහතමානි වෙන්ට ඕන ඒ එක වැැරද්දක් නෙමයි. ගුරුගෞරවේ රැකීම සහ ආරක්‍ෂාකිරීම ශිශෂ්‍යයාගේ වගකීමයි. එහෙත් දැනුමෙන් ශිෂ්‍යයා ගරුවරයා පරයා යන්න හොඳටම ඉඩකඩ තිබෙනවා. එවැනිවිට නහතමානී ඇදුරෙකුට පුළුවන් අර ශිෂ්‍යයා ගුරුතන්නිිලා. දැනුම තමන්ගේ දැනුම තවදිරටත් දියුණු කරගන්. ඒකට හොඳම ආදර්ශය තමයි මේ අපට පූචාවලියෙන් කියල දෙන්න. තෙපිමට ආචාරි වව ජීවකයන් සිබ සනහා ගමටයාවයි සමුදුන්න. සිබ කොච්චර බලන්න ලෙංගතු කමක් තිබුණද කියලා ඒ ගුරු සසු සබන්දිියාව මොනතරං ආදරනයද මොනතරං ලෙංගතුද. සිබ සනහා ඒ මේ වෙන්වීම සමට ඇදරතුමාට දුකක් පන්න ඇති ශෝකයක් වෙන්න ඇති සංවේගයක් වෙන්න ඒනිසාම තමයි මේ සිම්බ සනහා ගමට යවයි සමුදුන්න එතකොට ඒ වෙලාවෙ තව දෙයක් වුණා සක්‍රයා පහවිය සක්‍රයා මොකයෙන් පහවිය සක්‍රයා ඇදුරුතුමාගේ මකයෙන් පහවිය ඒනිසා මේ පුුණ්්‍ය බලවේගේ මං සක්‍රයා කියල කියන්නේ පුුණ්්‍ය බලවේගේ. මං ඔබටගේ සතිය කියාදුන්න දෙව්ලොව උපදින්නේ පුුණ්්‍ය මහිමය ඇති මිනිස්සු. එහමනැතු අමුතු ජාතියක් නොවී දෙවියන් යනු මිනිසුන් තාම ඉහලින් පින්දහම් කරගත්තාම ගිහිල්ල උපත්තිය ලබන තැන සක්දේවිඳු සක්‍රදි්‍ය රාජියෝ වෙන්න බොහෝ පින්ංකරලා තියෙන්න්නවනේ අපේ බුදුහාමුදුරෝ බෝධි සත්වාවදයේ මගමානවක හැටියට හැසිරී ක්‍රියාකොට ඒ පිනෙෙන් සක්‍රදේවේන්ද්‍රයාඌ ආකාරය අපේ සාහිත්‍ය කතාවල සඳහන් වෙනවා. ඒ නිසා ආචාර්වරයාගේ සප්‍රයා අවසන් වනා කියෑනෙ පුුණෙ මහිමියත් අවසන් වනාා. එවේලෙහි ආචාරිසිතන්නා හු මේ කුමර මහාපුුණ්‍යවන්තේක. ම ගුරුකම් කලායි යන නාම මාාත්‍රාවක් මුත්මතෙමේ දිව්‍ය ගුරුන් ඇැතිේය. දිවියමය වූ අවසද දතුවයේය. මෝහට මාගෙන් උපකරණදිී මිනිසුන්දී සියනොුවරටයැවීම්. නම් මෝගේ ශිල්පාහනු භාවේ නොපිනේ. සිතා, එක් දෙදවස්සකට මාර්ගෝප කරණයක්න් දීලා සමුදී අවූහ. එකල ජීවකයෝ ගුරුන් වැද සමු ගෙන සිය නුවරට යන්නාහු මගට බතක් සාල වුවමැනවයි සිතා අතුරු මග සාකේතනම් නුවරට පැමිණිහ. දැ මේ ගුරුතුමා දහන්නදේ දකිනදේ තමයි මේ ජීවක කුමාරයානන්ට වුවමනාදේවල් සේරම එකැනේ. බෙහෙත්තේත් උපකරන පරිවාරජනයා මෙ ඔක්කෝම එක් කුමාරයා පිටත් කල්ල හැරියොත්. කුමාරයාගේ වටිනාකම අන්‍යන් දැන ගන්නෙ නෑ. ඔන්න බලන ගුරුවරෙකුගේ අනාගත දැක්ම ශිෂ්‍යය එක් කෙරෙහි. ඒකයි මේ පෙන්න්නන්න ඒ ගුරතුමා කල්පනා කළේ මේ ශිෂ්‍යාට වුවමනා සියල්ල සම්පූර්ණ කරල ම යව්ුවත්. ඔහුගේ බලය අන්‍යන්ට පිහින්නේ නෑ. ඒනිසා ඔහුගේ බලය අන්‍යයන්ට වැටහෙන්නට නම් ඒකට අවස්සා උදා කරල තියන්ඩුවන. එනිසා දෙදවස්සකට විතරක් අවශ්‍යදේවල් තමයි ජීවක කුමාරයාට දීලයවන් දවස් දෙක නිමා වෙනවා ඉම්පස්සෙදැන් කුසගිනිි හැදෙනවා කුසගිනි නිවා ගැනීම සඳහා බතක් සාලක් උපදවා ගන්න වෙනවා ඒනිසා මාර්ගහි අතර හමුවෙන සාකේතනම් නුවර මේ කුමාරයා නතරවෙලා ඉන්නවා කොහෙන්ද කොහොමද කාගෙන්ந்த බඩවියතරැකගන්නට කාටහත් බෙහෙතක්තරන්. එක තමයි හෝ කල්පන. දැඟහ ඔන්න වෛද්‍ය විද්‍යාලයේ ඉහලින්ම. වෛද්‍ය විභාගේ සමත්වී ගෙදරයාන අතරේ පළවෙනි වෙදකම කාට කළේතුද. සාකේතනුවරඉඳගෙන එහෙම කල්පනා කරනවා. එනුවර අසූ කෙලක් දනෑති සිටානන්ගේ සිටුදේවීන්ට සීර්ෂාබාදයක් ඇතුව. සත්තවරුද්දක් මුළුල්ලෙ මහත්තූ ්‍යසනවිය. බලන්න නගරේ හිටිය මහසිටානන්ගේ. බිරිඳට සිටු දේවියට සීර්ෂාබාධයක් ඔලු අමාරුව හැදිලා දැන් ඒවා නූතනය වනත් බොහෝ දෙනාට තියන්න පුළුවන් කාලයක්ම සුවනොවෙන හිස අමාරු ඔලුවයමාරු. මේ බිසවටත් එහෙම එකක් තමයි තිබුණේ. කොච්චට කාලයක් අවුරුදු හතක් සත් අවුරුද්දක් යැනකං එන් බොහෝ විපත් කරදර ඇති වුණා. දමදිව හිටිය සියලු ෛද්‍යාචාරයෝම්ම අපි සංසිින්ඳුවම්ම කියාව නොයෙක් පිළියම් කොට සම්පත්ගෙනය. එතකොට මේගලු මහසිටානංගේ බිරිඳනිසා මේ බිසවගේ වේදනාව ස්ුවපත් කරන්න බොහෝ වෛද්‍යවර ඉදිරි පත්වයෙනවා. ඉදිරිපත්වෙලා ඉදිරි පත්වෙලා හැබැයි නොෙක් ප්‍රතිකාර කරන සනීපවෙන්නේි නෑ. ඇැබැයි සම්පත් උදුරාගෙන යනු. සීර්ෂා බාදය ඇසිල්ලෙකත් සංහිදුවාලිය නොහුණුවා අය. බිසවගේ ඔළු යමාරුව ඇසිල්ලික කියයනෙ මේ මොහොතක්වත් ස්වකරන්න ඒ වෛද්‍යවරුවන්ට බැරිවුණා. මේක ජීවකයන්ට ආරංචි වුණා. ජීවකයෝමකද කරේ පොවත් අසා සිටානන්ගේ සත්වන වාසලට ගොත් සිට. සිටුමැදරට යන්න දොරසු හතයි හත්වනිය කළඟට ගියා. ගිහිල්ල පණවිඩයක් යවනවා වෛද්‍යයෙහි බලවත් ආචාරි කෙනනෙක් වාසල සිටියෝයයි කියා යව්ෝ. කෞුරහරි එතනින් වාසලට යන දොරටු හතක් පන්න ගෙනදැන් යන්න ඕනේ. ඒනිසා සිටු මැදුරට යන කෙනෙකුටකිව්වා මහා බලසම්පන්න වෛද්‍යවරය කැවිල්ලන්නවා ඔබේ. ගේ ටුවලඟ හත්වනිගේ ටුවලඟ ඒක ගිහිල්ල කියන්න කියලා කිව්වා. සිටුදේවී එපොවත් අසා ජීවකයන්ගේ වයස් විචාර ඔන්න බලන්න අපි කරන්න බරපතල වැරද ඒක තමයි මේ සිටුදේවිය කරේ තමන්ට ප්‍රතිකාර කරන්න ඕන කෙනාගේ වයස හොයන්න ඕනද. වයස සෙව්වා එතකොට වියපත් කෙනෙද්ද හොයන්නේ. වයිසට ගිය කෙනෙද්ද හොයන්නේ. එනිසා වයස්විචාරා බාල කෙනෙකැයි අසා. දැ මෙ සාමානින් අවුරුදු පාලෝක දාශයක විතර කුමාරී. එනිසා මේ වයස අහලා මොකදදුණේ සිනාසිී හිනාාවුණ උප හස්සියට හිනාාවුණ හිනාවෙලා කිව් අලු තබද්දිව ප්‍රසිද්ධ ආචාරිවරහු අම ඇසිල්ලකු නිදවාපතු. නොහුනම්ම මෙච්චර දක්ෂ මේ දඹදිවඉන්න සියලු ආචාරවරු ඇවිල්ල. බෙහෙත් කරලා මට එක ස්වල්පයක් නිදාගන්නට ඉඩකඩ අදල දෙන්න බැරිවුණා. කිරිබොන තරං බාල දරු කෙනෙක් කුමක්වෙ. එහෙ ක මේ කිරිබන තරං වයසේඉන්න කුඩාදරුවෙක් කවරක් කරම්ද කියලා ැ අනි කිසි අපපාසුවක් කැත්නම් ඉල්වාගෙන අන්ට කියව නන්දොඩවා යන්ට කියව. එමයි කියයන් අඩුපාඩුමන හරි තියනුනම් ෑම්මබීමටිකාක් ැඳුම් පැළඳුම් ඒවගේ දේවල්ටිකක් තියනනම් සිටුමැදුරුවෙන් ඉල්ලාගෙන යන්නයි මෙහේ පලාතිෙන්නතුව ආපහහැරියන් එහමයි எලවලදැම්. හැබැයි ජීවකයන් முකද කලේ පොව අසා? ශාස්ත්‍රනං බාලයයි වැඩි මහළුයැයි බැවහාර නැතිය. අන්නේ එක තමයි පජාවලී කරවා දෙනයි තාම හොඳ ආදර්ශය පළවන්න. මේ ශාස්ත්‍රය කියන එකට කිසි සේත්ම මේකට කුඩාය මහතය කියලා එහමක් කියන්න බෑ. ඒකට එහෙම වයිසක් නෑ බලන්න ශාශ්‍රයනං බාලයේ වැඩි මහළුයයි බැවවාාර නැතියය. එහම ව්‍යියහාරයක් කොහදති. නුවන නම් වයශ නිසා ඇතිවන දෙයක් නොයි. මෙ නුවන කියන එක වයසනිසාම ඇතිවෙන දෙයක් නොේ එහෙනම් වියපත්තය සේරම නුවනකාර වෙන්න පැ සෑහෙම වෙන්න නෑ. මා දත් ශාස්ත්‍රය මුත් මාගේ වයසිං තමන් වහන්සේට ප්‍රයෝජනකම්ද. පණවිඩියාවනො. මගේ ශාස්ත්‍රයේ තිහා බලන්න. මා උගෙනගෙන තියෙන සිිල්පය දිහා බලන්න මගේ වයසනො බලන්. එහෙම තමයි කියල අවන්න. රජාව සංසිදවාලා මුත් නොයිමි කුමාරය කියන මම ආවේ ඔය අසනීපය සංසිඳුවන්න මයි එසේ නොකොට මම ආපසු නොයමි ච්චර ලස්සන අභියෝගයක්ද කරන්න මාගේ වැලිතු දනහානිය කුත්න කරම දනාානයක් එකන මට ලොකු මුදලුත්ෙපා. එහම මම අය කරන්න ෙත්නෑ. අනිවාරෙෙන් සුවපත් කරනවා කිසිදු දන මුදලක් අත්පත් කරගන්න නෙත් නොමැතිව්වා. එතකොට මාගේ ශාෂ්්‍ර බල දක්වා මුත් කිසිවක් නොගත්මල. මටවුවමනාව තියනෙ මගේ ශාස්ත්‍රයහි බලය පෙන්වන්න විතරයි. කිසිම දෙයක් මටවොමනා නැහැ. සිටුදේ වී ජීවකයන්ගේ නිර්බිහිත වූ සාරභාරතිපුුල් ලස. නිර්බිහිත සාරභාරතිපපුල්. කට ಲಸනට වචන ෙಲගಸಲ තියෙනවා ඒ ಹ ඉතා සතුಟ ಪෙර ගමන් කොට ගො್ ජීವකಯන් කැඳවා සාමೀಚිකතා කොට ಬත්್ಬುලද್දී සತපා හිඳಿනා ಸුන්දී පුತනಿ ತ್ತවරುದ್දක් ಮළುಲ್ಲෙහිೆ ನಿಂදක්್න ಲද್දಾವූම එක දවසක් නිಿදවාපිය නොහොනයේ දැයි විචාಲ ජීವකೆಯෝ ඇಸಿල්್ಲಕೆ සංහිಿಂದುವಲමಿ ඔන්න බ ಸತ್ರುದ್ದම් හිසිදුවෙද දුරෙකුට එක මොහොතක් නිදිකරවන්න බැරිවනාා මේ හිසේ තිබිච්චා අමාරුව මේ ඔළුුවේ අමාරුව එහෙම කිව්ව හම ජීවක කුමාරය කෙනන මම ඇසිල්ලෙකින් මෙය සංසිින්දුවනවා කියලා ඒකට අවශ්‍ය මෙ මේ මේ දේවල් කියලා විස්තරයක් ඉදිරිපත් කරනවා. අපි ඔබට එතැන්සිට සියවෙනි පූජාවලී දහම් දෙසුම ඊළඟ සතියේ ඉදිරිපත් කරන කොට ජීවකයන්, මේ සත් හවුරුද්දක් සුවපත් කරගත නොහැකුව තිබුණු ඔලු යමාරුව ශීර්ෂාබාදය පුංචි කුමාරයා සෝපත් කරන විශමය ජනකාකාරය ඔබට අපිළඟ දේශනාවිදිී පැහැතිලි කරලා දෙනවා අපත් එක එකතුවන ලෙස ඔබට ආරාධනා කරනවා. අද දවස්සේ ඔබට අසන්නට සලසන්නේ අපිට මිට අදාළම ගීතයක් නොවනත් බදුු නායකරව සම්ලියා දවර්්ජයකුඩිගයනා කරන ඔබ අපමන රසවිந்தපුූ වැදගත්තයක් රන්හිරු මඩලින් සිහිලස අයදිනවා. පන්සந்த පහනිින් උනුසුම අයදිනවා ලෝකය බිහිවූදා සිට අරුමෙකි මිනිසා. ගිරිහිස ඉඳුවර සොයමිං ලතවෙනවා. සයුරේ පැන්තොට සොයමං වැලපෙනවා කතරේ කෙංබිම දකිමින් රැවටෙනවා දිලිසෙන දියරැලි මාලා නෙතපුරවා නෙකමායා මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා. ගමනේ මම්පෙත දවසකනිම වෙනවා ලදදේ කලකී දේහිත හඬවනවා. නිවැරදි හැම සගවාලා වරදට මල්දම්දාලා රකුසන් පුදදී මිනිසුන් සැනසෙනවා තාම් හරබර අර්ථවත්ග පදවලක් බඳුල නානාකරවා සම්ගේ පදරචකයාගේ එඩඩ් ජයකෝඩි රෝහණ වීරසිංงานන්ගේ මීරි සංගීතයෙන් අසන්න ටාපියෝබට ආරාධනා කරනවා ජීවිතය පිළිබඳ අපූරු කතන්දරයක් ගිරි හිස ඉඳුවර සොයමින්ං ලතවෙනවා කඳුමුදුන් වල අපි නෙලුම් සොයනවා මිනිස්සු. හොයන්න බැරිදේවල් හොයමින් යන මිනිස්සුන්ට ජීවක ආදර්ශයක්වෙෙයි කියලක් අපි සිතනවා. අද ධර්මදේශනාවේ අනුග්‍රහකත් ඔය දක්වන්නේ. රත්නපුර අංගම්මන පනස්සටෙන් පහනිවසේ පදිංචි තෙවනි පුතු චතුර ප්‍රසන්න දනසේ කර මහත්මා ප්‍රාර්ථනා කරන්නේ. මියගිය පුලේ ලොකු පුතාවන චමිල නිරංග ධනසේකර මහත්මාටත් DLල් කල්්‍යානවති මහත්මියයටත් HP ජෛතලක මහත්මා ඇතුළු මියගිය සියලුම නෑයන්ට පින් දෙන්නයි. ඔබගේ මේ නම්කළ සෙලු දෙෙනත් අවශේෂ සංසාරගත සියලු දෙෙනත් මේ පින් අනමෝදැන් වෙත්වා නිමනිින්ම සැනසෙත්වායි අපි සාධූකයා ප්‍රාර්ථනා කරනවා පවුලේ පියාවන යුKයේ දනසේකර මහත්මමාට මවන ආර්ථ. GDP රම්මිලතා බණඩාරමැනිකේ මහත්මියයට, දූදර මුණපුුරු මිනිබිරින්න තුළු නෑයන් වන ඉන්දික මදූෂා චාර්ත නෙතුළ චතුර නිසංසලා මහිරු විහස් ඉසුරු චතුරී දුලානිී සමීර යසිත තිලිනි ලසන්තිිකා විනුලි නුවී යන සියලු දෙනාට. නික් නිරෝගී සොය ලැබේවා චරජීවනය වේවා මේ චෝටි දරුවන් කරන කිය නැහැම දෙයක්ම හොඳින් නහැෙන් කරගන්නට වාසනාව උදාවේවා තියෙන කටයුතු සියල්ල මැනවිින් සිද්ධ කරගන්නට බාග්‍ය ලැබේවාඒවගේ චත්තුර ප්‍රසන්න ධනසේ කර මහත්මානන්ට රත්නපුර යංගම්මන පදිංචි එතුමාටත් නිදුක් නිරෝගී සොය චරජීවනය වේවායි අපි ප්‍රාර්ථනා කරමින් ධර්මශ්‍රවනය කළ මටමെ තුംപുന്നെ മയ പ්‍රാതന බෝධയക്കින් നിവി සනන්නට හේතුുවාසනവවාക പ්‍රാതന ආකාസຖച ുമටठ දේවාനග මहिදധിക്ക പുഞഞන්ത අනുമോതിതതවා ചിරරഹන්තුുസാසන ചിරරක්ഹන්තුുදේസන ചරරഹതുവങ